අයිබෝවන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ක්‍රිස්තු වර්ෂ 2024 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා කියන්නේ විශේෂ දවසක්. මොකද සිකුරු තුලා රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. මේ සිකුරු ග්‍රහයා තුලා රාශියට ප්‍රවිෂ්ඨ වීම කියලා කියන්නේ ලග්න 4කට මාළවියෝග නිර්මාණය වෙන තත්වයක්. ඒ කියන්නේ මේෂ, කටක, තුලා, මකර කියන ලග්න 4ට මාළවියෝග උදා වෙනවා. තවත් බොහෝ ලග්නවලට ධනශක්තිය, බලශක්තිය නිර්මාණය වෙනවා. කොහොම වුණත් සෑම ලග්නයකටම යම් ආකාරයක සුභවාදී තත්වයක් නිර්මාණය වීමේ ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් මේ සිකුරුගේ බලය තුලා රාශිගත වීම ඇතුලේ ඔබට කොයි වගේ දිනුවක්ද, එහෙම නැත්නම් ඔබට කොයි වගේ බලයක්ද ක්‍රියාත්මක වෙන්නේ, ලෞකික තත්වයෙන් ඔබට කොයි වගේ ඉදිරි ගමනක් යන්න පුළුවන්ද කියන කාරණා පිළිබඳව විමසලා බලන්නට තමයි අපේ මේ සූදානම. මේෂ ලග්නේ. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ හත්වැන්න හරහා සිකුරු ගමන් කරන්නට යොන පටන් ගන්නෙ. ඒ නිසා මේෂ ලග්නයෙන් උපන් ඔබට ඇත්තටම හොඳ කාල පරිච්ඡේදයක් මේ 18 වෙනිදාගෙන් පස්සේ උදා වෙනවා. විශේෂයෙන් ඔබගේ හවුල්කරුවාට, ඔබගේ ස්වාමියාට හෝ බිරිඳට මේක ඉතාමත්ම වාසනාවන්ත තත්වයක් කියලා මතක තියාගන්න. මොකද සිකුරු හත්වැන්නේ ගමන් කරනකොට විවාහයට තමයි ගොඩාක් හොඳ වෙන්නේ. කියන්නේ ඔබ බිරිඳක් නම් ඔබගේ ස්වාමියාට හොඳයි, ඔබ ස්වාමියෙක් නම් ඔබට බිරිඳට ඉතාමත්ම හොඳයි. කොහොම වුණත් මේක හරහා ඔබගේ පෞල් ජීවිතයට, යුග ජීවිතයට යහපත් තත්වයක්, දියුණු තත්වයක් නිර්මාණය වෙනවා කියලා පෙන්නුම් කරලා තියෙනවා. මෙන්න මේ දියුණු තත්ත්වයේ යහපත් තත්ත්වයේ මුල් කරගෙන ඔබට ඉතාමත්ම සුවදායී තත්ත්වයකට, එහෙම නැත්නම් ඔබගේ ඉතාමත්ම දියුණුවක් පෙන්නුම් කරන ස්වභාවයකට පත්වීමේ ඉඩකඩක් පිළිබඳව තමයි ඉඟිපල වෙලා තියෙන්නේ. ආර්ථික වශයෙන් දියුණු වෙනවා, සමාජීය වශයෙන් දියුණු වෙනවා, වෘත්තිමය වශයෙන් ඔබට දියුණු වෙන්න පුළුවන්කමක් තියෙනවා. හවුල් ව්‍යාපාර වගේ දේවල් වලින් ඔබ කොහොමද කටයුතු කරන්නේ, ඒ දේවල් මැද්දේ ඔබ කොයි වගේ ගමනක්ද යා යුත්තේ කියන කාරණා පිළිබඳවත් පැහැදිලිව තීන්දුව තීරණ ගන්නවා. ඒ වගේම පැහැදිලිව ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා පෙන්නුම් කරලා තියෙනවා. ආදරය, කරුණාව, රැකවරණය වගේ දේවල් ඇතුලේ තමයි ඔබ බොහෝ වැඩ කටයුතු පවත්වාගෙන යන්නේ. ඒ වගේම ලෙංගතුකම ඔබේ ජීවිතයට එක්කාසු වෙන්නට පටන් ගන්නවා. අනිත් අය ඔබට උදව්පකාර කරන ස්වභාවයක් පෙන්නුම් කරලා තියෙනවා. කාට කොහොම මොන ආකාරයකට කටයුතු කළත් ඔබට පුළුවන් වෙනවා අනිත් හැම කෙනෙක් එක්කම බොහොම ලෙංගතුව බොහොම සතුටින් කටයුතු කරන්නට. ඒ නිසා ජීවිතයට සතුටක් එක්කාසු කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්, දියුණුවක් එක්කාසු කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්, යම් විදියකින් ඔබ හවුල් ව්‍යාපාරයක් වගේ දෙයක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා නම් කලාව, තාක්ෂණය, ඒ වගේම IT වගේ දේවල් යොදාගෙන මෙන්න මේ කාල පරිච්ඡේදයේදී ඒ වගේ දේවල් වලට යහපතක්, ශාන්තියක් නිර්මාණය වෙනවා කියලා ග්‍රහසිත්තමින් පෙන්නුම් කරලා දෙනවා. ඒ වගේම තමන් කරන්න හිතන් හිටපුවා වැඩ කටයුතු සහපත් ආකාරයකට දියුණු වෙන, සමාජීය වශයෙන් යම් ආකාරයකට සුභවාදී තත්වයකට පත්වෙන කාල පරිච්ඡේදයක් විදිහටත් මේ කාල පරිච්ඡේදය හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. සෙන්සර් 11 වෙන්නේ වක්‍රයි. ඒ නිසා ආර්ථිකමය කටයුතුවලදී ටිකක් පරිස්සම් වෙන්නටත් ඕනි. නමුත් ඔබට යම් දියුණුවක් අත්පත් කරගන්න බැරි කමක් නම් නැහැ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් පාන ඔබ බොහොම පරිස්සමෙන් කටයුතු කරන ස්වභාවයක් පේනවා. නමුත් සතුරන්ව පවා මිතුරන් බවට පත් කරගන්න පුළුවන් හැකියාවක් පිළිබඳව තමයි ඉඟි පළ වෙලා තියෙන. එහෙනම් සතුරු බලවේග දුරු කරගෙන සතුරු බලවේග වෙනුවට මිතුරු බලවේග නිර්මාණය කරගන්නත්, ඒ වගේම මිතුරු බලවේග සතුරන් බවටත් පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා දෙකම දැනගෙන කටයුතු කරන්නට ඕනි කාල පරිච්ඡේදයක්. කොහොම වුණත් ඔබට හොඳ පිරිසක්ව ඇසුරු කරන්නට අවස්ථාව නිර්මාණය වෙනවා. මෙන්න මේ ඇසුරු කරන පිරිස, එහෙම නැත්නම් ඇසුරු කරන කණ්ඩායම ඔබගේ ජීවිතයට ළඟා වෙනවා කියලා පෙන්නවා. ඒ ළඟා වෙන පිරිසත් එක්ක ඔබට අලුත් ගමනක් යන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ නිරෝගිමත් භාවයේ පත් වෙන කාල පරිච්ඡේදයක්. පහුගිය කාලේ දිගින් දිගටම අසනීප උපද්‍රව පීඩාකාරී ස්වභාව වගේ දේවල් තිබුණා නම් මෙන්න මේ අසනීප උපද්‍රව පීඩාකාරී ස්වභාවයන් සෑහෙන ප්‍රමාණයකට නැති වෙනවා. ඒ අනුව තමන්ගේ අනාගත ජීවිතයේ සුභවාදී තත්වයකට පත් වෙන්නට පටන් ගන්නවා. ආර්ථික, සමාජීය, වෘත්තිමය වගේ කටයුතු වලින් ඔබගේ ජීවිතයට යහපතක් එක්කාසු කරගන්න පුළුවන් ඉඩකඩ වැඩි කියලා පැහැදිලිව පෙන්වුම් වෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ඔබ කොයි වගේ තැනකටද එන්නේ, කොයි වගේ ගමනක්ද ඔබ යන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඉඟිපල වෙලා තිනවා. එහෙනම් කායික, මානසික පීඩාකාරී ස්වභාව, සමාජීය වශයෙන් ඇතිවෙනා වූ පීඩාකාරී ස්වභාව ආදී දේවල් එක ගත්තහම කොයි වගේද ඔබ බලාපොරොත්තු වෙන ක්‍රියාවලිය, කොයි වගේද ඔබ කරන්නා වූ වැඩ කටයුත්ත ආදී දේවල් පිළිබඳව මෙතනදී සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙනවා. ජලය සම්බන්ධ කාරණා, දියරමේ දේවල් සම්බන්ධ කාරණා ආදී දේවල් පිළිබඳව මතක තියාගන්න. ඔබට යම් ආකාරයක ගැටලුවක්, පීඩාකාරී ස්වභාවයක් තියෙනට පුළුවන්. එහෙනම් ජලය සම්බන්ධ දේවල්, පීඩාකාරී ස්වභාව සම්බන්ධ දේවල් වගේ දේවල් වලින් ඔබ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. බෙහෙත් හේත් ගන්න කෙනෙක් නම් නියම වේලාවට ඖෂධ වගේ දේවල් ගන්නට අවශ්‍යයි කියලා පෙන්නුම් කරලා තියෙනවා. එහෙනම් ඒ ඖෂධ ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද කියන ආදී දේවල් වල ඔබට යම් ආකාරයක අවබෝධයක් තියෙනවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි.
ඒවගේ කවරුන් හෝ ඔබගේ ඥාතියෙක් හෝ හිතවතෙක් අසල්වාසියෙක් වෙන්න පුළුවන් නිතර ගනුදෙනු කරන පුද්ගලයෙක් ලෙඩ වෙලා පිහිටෙත් බලාපොරොත්තුෙන් ඉන්නවනම් එයාට ඔබට උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒ වගේ කෙනෙක්ට උදව් උපකාර කළා කියලා වරදකුත් නැහැ. මිතුරු ලග්නේ. මිතුරු ලග්නේ යන පාන ඔබ කටයුතු සම්පාදනය කරනකොට ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි. ලග්නාධිපති බුධ මේක තුන්වැන්න වෙන වික්‍රම ස්ථානගතවයි ගමන් කරන්න. ඒක හොඳයි යහපතක්. හැබැයි මතක තියාගත යුතුයි මිතුරු ලග්නේ යන පාන ඔබට මේ කාල පරිච්ඡේදයේදී රාජකාර කර රවි හතර වෙන්නේ යනවා. මේ රවි හතර වෙන්නේ ගමන් කිරීම මිතුරු ලග්නේ යන පාන ඔබට ඒ තරම්ම හොඳයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මිතුරු ලග්නේ යන පාන ඔබගේ බලය සම්බන්ධව හීනවීම, ශක්තිය සම්බන්ධ හීනවීම වගේ තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්නුම් කරලා තියෙනවා. මිතුරු ලග්නේ යන පාන ඔබට යම් ආකාරයක පීඩාකාරී ස්වභාවයක් මේක ඇතුළේ පෙන්නුම් කරනවා. එහෙනම් මිතුරු ලග්නේ යන පාන ඔබට මේ ඇති වෙන පීඩාකාරී ස්වභාවය, සමාජීය වශයෙන් ඇති වෙන ගැටලුකාරී ස්වභාවය ආදී දේවල් එක්ක සැලකිලිමත් වෙනකොට බලය ධනය සම්බන්ධ කාරණා පිළිබඳව ගැටලු බාධා ඇති වෙන්න පුළුවන්. හැබැයි සිකුරු පස්වැන්නට ගමන් කරන්නේ ඒ නිසා මේ සිකුරු පස්වැන්නේ ගමන් කිරීම ඇතුළේ මිතුරු ලග්නේ යන පාන ඔබට ප්‍රේමණීය සම්බන්ධතාවලට හොඳයි, ආදරණීය සම්බන්ධතා නිර්මාණය කරගන්නට හොඳයි. අධ්‍යාපනික අධ්‍යයන කටයුතු ආදී දේවල් වලට පොඩි බාධාකාරී ස්වභාවයක් එන්න පුළුවන්. IT, තාක්ෂණය, කලාව, సౌందර්යය, නිර්මාණශීලී తత్వ ආදී දේවල් මුල් කරගෙන කරන්නා වූ අධ්‍යාපනික කටයුතු වලට, ඒවා හා සහසම්බන්ධ වුණා වූ මිත්‍ර කටයුතු ආදී දේවල් වලටත් සාපේක්ෂව ගත්තාම හොඳයි. එහෙම නැත්නම් එවැනි කෙනෙක් එක්ක යාළු වෙන්න, මිත්‍ර වෙන්න, එවැනි අයව ආශ්‍රය කරන්න පුළුවන් හැකියාව, ශක්තිය ලැබෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාලේ හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. කොහොම වුණත් මේ කාලේ බොහොම සතුටින් කාලය ගත කරන්නට ඔබට ඉඩකඩ ලැබෙන්න පුළුවන්. මොකද ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ඇතුළේ මම මුලින්ම ප්‍රශ්න ටික මතක් කළෙත් ඒකයි. මේ ප්‍රශ්නේ මැද්දේ වුණත් ඒ ප්‍රශ්න අමතක වෙන්න කවුරු හරි වෙන කෙනෙක්ව ආශ්‍රය කරගෙන ජීවිතය ගත කරන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. යම් තරඟකාරී ස්වභාවයකට ඉදිරිපත් වෙනවා නම් ඒ තරඟකාරී ස්වභාවය ඇතුළේදී ඔබට සාධනීය යම් ජයග්‍රහණයක් නැතුවම නෙවෙයි, ඒ වගේම ඔබට කලාත්මක సౌందర్యාත්මක වැඩ කටයුත්තකින් නම් ඔබට දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්. පරිගණක තාක්ෂණය යොදාගෙන කරන වැඩකින් නම්, ඒ වගේම කලාව సౌందర్యය යොදාගෙන කරන වැඩකින් නම්, ඒ වගේ දේවල් වලින් ඔබට සෑහෙන යහපතක්, සෑහෙන දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්. නමුත් සෙසු කටයුතු ආදී දේවල් වලදී තරම ප්‍රවේශම් සහගත ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔබ බොහොම පරිස්සම් සහගතව කටයුතු කරන්න, ජීවිතයේ බරගෙන හිතනකොට බොහොම පරිස්සමෙන් හිතන්න, ඒ වගේම කොන්ද තුනටිය මුත්‍රාශය ආසිත රෝගී තත්ත්ව තිබුණා නම් ඒවා සුවපත් භාවයට පත් වෙනවා. ඒ වගේම ඔබගේ අපි කියන සෙන්සුරු වක්‍රව ගමන් කරන ඔබගේ නම වෙන්න හරහා, ඒ සෙන්සුරුගේ ගමන් කිරීම හරහා අධ්‍යාපනික කටයුතු කරන්නා වූ අයත් ටිකක් වැඩියෙන් මහන්සි වෙන්නට අවශ්‍ය වෙනවා. මොකද මේ කාල පරිච්ඡේදයේදී වැඩියෙන් මහන්සි වුණේ නැත්නම් අධ්‍යාපනික කටයුතු වල සුළු හෝ බාධාකාරී ස්වභාවයක් ඇති වුණොත් ඒක ඔබගේ අනාගතයට අශුභාකාරයට බලපාන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඒ අශුභාකාරයට බලපාන්නේ නැති වෙන්නත්, ජීවිතයට යහපතක් උදාපත් වෙන්නත්, ඔබගේ ආදරය, ඔබගේ රැකවරණය ලැබෙන්නත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සිහියෙන් නුවණින් විමසලා බලන්න කියලා අපි මතක් කරනවා. කටකල අග්නේ නුපාන ඔබටත් තත්කාල කේන්සරහන ඇතුළේ හතර වැන්නේ සිකුරු ගමන් කරමින් මාළවී කියන යෝගයක් නිර්මාණය වෙනවා. මේ මාළවී කියන යෝගයේ නිර්මාණය වීමත් එක්කලා ඔන්න ඔබගේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන ආදී දේවල් වලට තිබුණා වූ ප්‍රශ්න සහගත ස්වභාවය සෑහෙන්ට අවම කරගන්න පුළුවන්. අඩුම තරමේ ගයක් ලස්සන කරගන්න, ඉඩමක් ලස්සන කරගන්න, පිරිසිදු කරගන්න, තාපයක් වැටක් ලස්සනට ගහන්න, එහෙමත් නැත්නම් දෙයනේ කියලා යාන වාහනයක් මිලදී ගන්න, මේ වගේ දේවල් වලට කටකල අග්නේ නුපාන ඔබට අද දවසේ වගේම මේ ඉදිරි කාල පරිච්ඡේදයේ යහපත් සුභ කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ කටක ලග්නයේ උපන් ඔබගේ ඇතිවෙන ප්‍රබෝධමත් භාවය නිසා සමහර තැන්වලදී ඔබගේ අසනීප පව ඔබට අමතක වෙන්න පුළුවන්. සමහරට කොන්ද, තුනටිය, මුත්‍රාශය, වකුගඩු ආශ්‍රිතව තිබුණු රෝග තත්ත්ව යම් ප්‍රමාණයකට යටපත් වෙලා සතුටක් වෙන ආකාරයකින් ගිලන්ලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. කොමුණත් මේ රෝගී තත්ත්ව තියෙනවා නම් ඒවා නිසි වෛද්‍ය උපකරණ සහිතව, නිසි වෛද්‍ය ප්‍රතිකාර සහිතව ප්‍රතිගන්න එක තමයි ගොඩක් හොඳ. එහෙම නැත්නම් මේ පිළිබඳව යම්කිසි ගැටලු බාධාකාරී ස්වභාවය ඇති වෙන්නට පුළුවන්. ඔබගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඌමනාමයි. මොකද ලග්නාෂ්ටමේ රාෂ්ටකයක පීඩාකාරී ස්වභාවයක් යන කාල පරිච්ඡේදයකයි අපි මේ කතා කරන්නේ. ඔබට යම් ආකාරයක සහනයක් ආදී දේවල් ලබා ගන්න පුළුවන් කියන කාරණාව. ඒ වගේම ගෙවල් දොරවල් ඉඩකඩම් ආශිතව වගේම, යාන වාහන ආශිතව වගේම ඔබට ඇති වෙන්න පුළුවන් ගැටලු පීඩාකාරී ස්වභාව වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ ගැන අවබෝධයකින් යුක්තව කටයුතු කරනවා. ඔබගේ ජීවිතය සතුටු කරගන්න පුළුවන් ආකාරයකින් කටයුතු කරනවා. අන්න ඒක තමයි
වඩාත් වැදගත්වවෙන්නේ. ඒවගේම තමයි වෙනදට වඩා ගෙදර උදවියත්ක සතුටින් කාලය ගත කරන්නට අවශ්‍ය ඉඩ පස්ථාව ඔබට ලැබෙන. වැඩට වඩා ගෙදර ආදරය කරන ගෙදර මිනිස්සු කැමැතින් ගෙදර මිනිස්සු රැකවරණය බලාපොරොත්තුන ආදරය බලාපොරොත්තුන. එන මේ ආදරය රැකවරණය කරුණා වැදුල තමයි ගෙදර මිනිස්සුත් එක්ක මේ ගමන යන්නේ. ජීවිතය මේ ගමන යන්නේ. එනිසා මේ ගමන මේ දියුණුව මේ ආකාරයට යන්න නම් ඔබගේ ජීවිතයට සතුටක් අවශ්‍ය වෙනවා. ඔබගේ ජීවිතයට තෘප්තිමත් භාවයක් අවශ්‍ය වෙනවා. ඔබගේ ජීවිතයේ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව ඇතුලේ ඔබගේ ජීවිතයේ කොයි විදිහටද සතුට ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව ඇතුලේ තමයි ඔබ මේක රැකවරණය වෙන්න උවමනා වෙන්නේ. ආදරය කරුණාව රැකවරණය කියන හැම කාරණාවක් පිළිබඳවම ඔබ බොහොම පරිස්සම් සහගතව කටයුතු කරන්න. සිංහලග්නයෙන් උපන් ඔබටත් අද දවස වගේම ඉදිරි කාල පරිච්ඡේදය හොඳයි කියලා පෙන්නුම් කරනවා. මොකද සිංහලග්නයෙන් උපන් ඔබගේ තුන්වැනි වෙන වික්‍රම ස්ථානයට මේ සිකුරුක සපත්වීම සිද්ධ වෙන්නේ. එතකොට සිකුරු තමන්ගේ සහජ කුසලතාවයන් උපන්නනවා, හැකියාවන් වර්ධනය කරනවා, තමන් තුළ තියෙනා වූ බලය ශක්තිය වගේ දේවල් ටික කොයි විදිහටද ක්‍රියාවට නන්වන්නේ කියලා බලනවා. මේ බලය ශක්තිය ක්‍රියාවට නැන්වීම ආදී දේවල් ඇතුලේ ඔබ බලාපොරොත්තු වෙන්නා වූ අරමුණු, ඔබ බලාපොරොත්තු වෙන්නා වූ ක්‍රියාත්මක වීම, මේ වගේ දේවල් එක්ක තමයි ජීවිතේ ගත කරන්න කියලා පෙන්වුම් කරලා තියෙනවා. එහෙනම් ඒ ගත කරන ජීවිත, ගත කරන සමාජ තත්ත්ව, ගත කරන ආර්ථික තත්ත්ව ආදී දේවල් එක්කලා ඒ ඉදිරි ගමනක් ඔබට යන්න පුළුවන් ස්වභාවය පෙන්වුම් කරලා තියෙනවා. ආර්ථික සමාජීය වෘත්තිමය ස්වභාවය වගේ දේවල් වලදී, රැකී රක්ෂා වෙළෙහෙනදාම් කටයුතු ආදී දේවල් වලදී ඔබ ගමන් කරන ස්වභාවය, ඔබ බලාපොරොත්තු වෙන ස්වභාවය ආදී දේවල් එක ගත්තාම ඔබ නොහිතන ආකාරයකට යම් යම් කටයුතු ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ සාපේක්ෂව ගත්තහම ඔබගේ ජීවිතයේ සතුටක්, ඔබගේ ජීවිතයේ තෘප්තිමත් භාවයක්, ඒ ආදී දේවල් එනවනම් ඒ දේවල් පිළිබඳව ඔබ හිතන්නට ඕනේ. ඒ හිතන්න ඕන ස්වභාවය කොයි විදිහද කියලා කියන කාරණාව, ඔබ බලාපොරොත්තු වෙන ක්‍රමවේදය කොයි විදිහද කියලා හිතන කාරණාව පිළිබඳව ඔබ තමයි අම්ම අවබෝධයක් ගත යුතු වෙන්නේ. නිසා ඔබ කොහොමද ඒ දේවල් වලට කටයුතු කරන්න කියලා වෙලා වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරනවා බලනවට වඩා තමන්ගේ තෘප්තිමත් භාවය, තමන්ගේ සුභවත් භාවය පිළිබඳව හිතන්නට සිද්ධ වෙනවා. ආර්ථික සමාජීය ඒ වගේම සුභසාධන කටයුතු ආදී දේවල් පිළිබඳව දියුණුව සම්බන්ධ කාරණා පිළිබඳව අපි අලුත් ආකාරයකට, අලුත් මානයකට හිතලා බැලුවොත් තමයි ගොඩාක් හොඳ වෙන්නේ. සමාජීය වශයෙන් යම් ආකාරයකට තත්වයක් නිර්මාණය වෙනවා නම්, ආර්ථිකමය තත්වයක් නිර්මාණය වෙනවා නම්, වෘත්තිමය තත්වයක් නිර්මාණය වෙනවා නම්, ආර්ථික සහ වෘත්තිමය තත්වය ඇතුලේ ඔබ නොහිතන, ඔබ දියුණු වෙන, ඔබ බලාපොරොත්තු වෙන යම් කිසි ගමනක් යැ දියුණුවක් ඔබට අත්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය තත්වයේ ඇතුලේ අනාගතය උදෙසා ගන්නා වූ කැපකිරීම ඇතුලේ ඔබ කටයුතු කරනකොට ඒ කටයුතු කිරීම ඇතුලේ තමයි ඔබ බලාපොරොත්තු වෙන ක්‍රමවේද, එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන සාමය, සතුට වගේ දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඒව ක්‍රියාවට නැන්වෙන්නේ. ආර්ථික වශයෙන් උත් කොහොම වුණත්, සමාජීය වශයෙන් උත් කොයි වගේ දුණත් මේ හැම දෙයක් ආශ්‍රය කරගෙනම ඔබගේ ජීවිතයට සතුටක් එක්කාසු කරගන්න පුළුවන්කමක් මේ කාල පරිච්ඡේදයේදී දෙනවා. ලියන කියන වැඩ කටයුතු කරනවා නම්, පොත්පත් නිර්මාණශීලී කටයුතු කරනවා නම්, ඒ වගේ දේවල් වලිනුත් ඔබගේ ජීවිතයට සතුටක් වර්ධනය කරගන්න පුළුවන් ඉඩකඩ වැඩි කියලා ග්‍රහසිතම පෙන්නුම් කරලා දෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට බස හැසිරවීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනවා. ධනය ලැබීම සම්බන්ධ කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. වන කන්‍යා ලග්නයෙන් උපන් ඔබට හොඳ ලැබීම් සිද්ධ වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. පවුලේ දියුණුව අත්පත් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට පෙනෙනවා. මොකද කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ දෙවැන්නේ සිකුරු බලවත්ව ගමන් කරනවා. දෙවැන්නේ කියන්නේ පවුලක්. ලස්සන, සුන්දර, අලුත් කලාත්මක පවුලක්, නැත්නම් సౌందర్యාත්මක ලෞකික පවුලක් පිළිබඳවයි මෙතන පෙන්වුම් කරන්නේ. සිකුරු දෙවැන්නේ ගමන් කරන කාල පරිච්ඡේදයේ ලෞකික කටයුතු වලින් දියුණුව, කලාත්මක කටයුතු වලින් දියුණුව, සමාජීය කටයුතු වලින් දියුණුව ආදී දේවල් අත්පත් කර ගැනීමේ හැකියාව, භාග්ය වාසනාව පවතිනවා කියලා බොහෝම පැහැදිලිව පෙන්වුම් වෙනවා. එනිසා ආර්ථික, සමාජීය, වෘත්තිමය කටයුතු වලින්, ඒ වගේම කලාත්මක කටයුතු ආදී දේවල් වලින් ඔබගේ ජීවිතයට දියුණුවක් අත්පත් කරගන්න මේ කාලච්ඡේදයේදී හැකියාව, ශක්තිය පවතිනවා. පුළුවන් හැම අවස්ථාවකදීම අන්‍යාගම අන්නදේශිත පුද්ගලයන් සමග බොහොම මිත්‍ර ලීලාවෙන් කටයුතු කරනවා නම් හොඳයි කියලා තමයි පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන්නේ. ආර්ථික කටයුතු වලින් ඔබට දියුණුවක්, සමාජීය කටයුතු වලින් ඔබට දියුණුවක්, ඒ වගේම සුවපත් භාවයක් අත්පත් කරගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. රැකී රක්ෂා කටයුතු, වෙළෙහෙළදාම් කටයුතු ආදී දේවල් පිළිබඳව කොහොමද කරන්න කියන කාරණාව, එහෙම නැත්නම් ඔබ ඊළඟට ඔබ කටයුතු කරන්නේ කොයි විදිහද, එහෙම නැත්නම් ඔබ ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහද, ඒ කියන කාරණා ටික පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. ජීවිතේට සතුටක් එකතු කරගන්න, ආර්ථික
මානසික මේ සුවපත් භාවයක් එකතු කරගන්න රැකී රක්ෂා වෙලෙහෙන දාම් කටයුතු ආශ්‍රිතව යම් කිසි දියුණුවක් ඉදිරි ගමනක් ආදී දේවල් තියෙනවා නම් ඒ ඉදිරි ගමන දියුණුව සම්බන්ධ කාරණා පිළිබඳව සැලකිලිමත් වෙන්නත් ඔබට මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම අවශ්‍යයි කියලා පෙන්වම් කරලා තිනවා. කොහොම වුණත් කන ලග්නෙන් උපන්න ඔබට නම් නරකක් වෙන විදිහක් නැහැ. මොකද හේතුව සිකුරු දෙවැන්නේ ඉන නිසා. හැබැයි මතක තියාගතිය යුතුයි ලග්නාධිපති බුධ 12 වැන්නේ. ඉතින් මේ සිකුරු දෙකේ යනකොට බුධ 12 වැන්නේ ඉන්නකොට ඔබට යම් ආකාරයකට වියදම ඉහළ යන්න පුළුවන්. ඒ කියන්නේ කාලබීල ජොලියෙන් ඉන්න කැමැත්තක් වැඩියෙන් දක්වනවා. මෙන්න මේ කාලබීල ජොලියෙන් වැඩියෙන් ඉන්නකොට වැඩි යාළු මිත්‍රයන් පිරිසක් ආශ්‍රය කිරීමේ ස්වභාවයක් පෙන්වම් කරනවා. එහෙනම් යාළු මිත්‍රයොත් එක්ක වැඩියෙන් කාලබීල ඉන්නවා කියන්නේ ඔබගේ මුදල් පසුම්බියට යම් ආකාරයක වියදම් බරක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබට දැනෙන්නේ නැහැ. මොකද ලැබීම හොඳ නිසා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ලග්නගතව ඉන්නවා මාළවී කියන යෝගී ඔළුවටම වැදිලා. ඒ නිසා ඔළුව බොහොම කලාත්මකයි, බොහොම සෞන්දර්යාත්මකයි, බොහොම තෘප්තිමත්. මේ කලාත්මක සෞන්දර්යාත්මක තෘප්තිමත් ලෝකයක් ඇතුළේ තමයි ඔබ ජීවිතය ගත කරන්නේ. වෘත්තිමය වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් කොයි විදිහටද ගැලවෙන්නේ නැත්නම් කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා පිළිබඳව යම් හෝ අවබෝධයකින් යුක්තව කටයුතු කරනවා නම්, එහෙම නැත්නම් යම් හෝ බලයකින් යුක්තව ක්‍රියාත්මක වීමක් පිළිබඳව පෙන්눔 කරනවා නම්, ඒ වගේම තමයි ඔබ බොහොම කල්පනාකාරීව කටයුතු කරන්නට ඕන කාල පරිච්ඡේදයක් ඔබගේ අධ්‍යයන අධ්‍යාපන ආදී කටයුතු වල සුළු හෝ පසුගාමී ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. පස්වැන්න සෙන්සුරු වක්‍ර වෙලා ඉන්න නිසා මොකද ත්‍රිකෝණ දෘෂ්ටියක් දෙනවා මේ ලග්නගත වෙන සිකුරුට. ඒ නිසා සිකුරුගේ යම් ආකාරයක තියෙන ශක්තියට අශුභවාදී බලපෑමක් පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උත්පත්තියේදී ඔබගේ සිකුරු ඉන්න ස්ථානයත් දැන් සිකුරු සැපත්ුනේ ලග්නයට කියන කාරණාවත් දෙකම සමතුලිත කරගත්තාම තමයි ඔබගේ ජීවිතයේ කාරණා පිළිබඳව වඩා සාර්ථක උත්තරයක් අපිට හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, මේ ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාවයන් පිළිබඳව අවබෝධාත්මකව කටයුතු කරොත්, තීරණාත්මකව කටයුතු කළොත් ඔබට ඒක ඇතුලේ ශක්තිමත් ස්වභාවයකට පත්වීමේ ඉඩකඩ වාසනාව තියෙනවා. සමාජීය වශයෙන් යම් කිසි පන්නරයක්, සුභවාදී ස්වභාවයක්, යම් ආකාරයක දියුණුවක් සම්බන්ධ කාරණාවක් ආදී දේවල් පිළිබඳව කොහොමද ඔබ කටයුතු කරන්න කියවෙලා හිතන්නට වෙනවා. එනිසා ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් මේ පන්නරයක් ලබනකොට ඒ පන්නරය ඇතුලේ ඔබ අරමුණකට යනකොට ඒ අරමුණ ඇතුලේ ජීවිතේ ගත කරනකොට ඒ ගත කරන ජීවිතය ඇතුළේ ඔවුන් බොහෝ සේ කටයුතු කරනවා. ඒ නිසා මේ ඔබ බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතයක් ගත කිරීමේ වාසනාව මේ ඉදිරි කාල පරිච්ඡේදයේදී තියෙනවා. හිතේ සතුටින් කාලය ගත කරන්න පුළුවන් හැකියාව බලය තියෙනවා. ඒ හැකියාව බලය ඇතුළේ තමයි ඔබගේ ජීවිතයට අරමුණක් වෙන්නේ. හැකියාව බලය ඇතුළේ තමයි ඔබගේ ජීවිතයට යහපතක් වෙන්නේ. ඒ හැකියාව බලය ඇතුළේ තමයි ඔබගේ ජීවිතයට යම් ආකාරයක සද්භාවයක් එන්නේ. එහෙනම් ඒ සද්භාවය තමයි ඔබගේ ජීවිතය වෙනස් කරන්නේ. ඒ සද්භාවය තමයි ඔබගේ ජීවිතයට යහපතක් එක්කාසු කරන්නේ. ඒ සද්භාවය ඇතුලේ තමයි ඔබ නොහිතන ආකාරයක කටයුතු, ඔබ නොහිතන ආකාරයක ක්‍රියාත්මක වීම ආදී දේවල් සිද්ධ වෙන්නේ. එනිසා ඒ ගමන, ඒ බලය, ඒ ක්‍රියාත්මක වීම කියන කාරණාව දෙගිඩියාවක් නැහැ. ඒ බලය, ශක්තිය, ක්‍රියාත්මක වීම කියන කාරණාව අනිවාර්යෙන් ඒකාත්මිකයි, එකඟයි. ඒ අනුව තමයි කටයුතු කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබගේ ජීවිතයට යම්කිසි බලයක් මේ කාලේ එනවා, තෘප්තිමත් භාවයක් එනවා, සතුටක් එනවා, ආශිර්වාදයක් එනවා. මේ හැම එකක් ඇතුළේම ඔබට අලුත් ගමනක් යන්න පුළුවන් වාසනාව වපසරිය පෙන්නුම් කරලා තියෙනවා. අලුත් විදිහට හිතන්න පුළුවන් මනසක් ඇති වෙනවා. මහා අමුතු පරාසයක් ඇතුළේ හිතන්න පුළුවන්කමක් තියෙනවා. කලාව, සෞන්දර්ය, සතුට මේ හැම දෙයක් ඇතුළේම ඔබ බලාපොරොත්තු වෙන්නේ නැති විදිහ නැත්තම් ඔබ ජීවත් වෙන්නා වූ සුභවාදී තත්ත්වයක් පිළිබඳව තමයි පෙන්නුම් වෙන්නේ. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන. අපි කතා කරනවා සිකුරු 12 වෙනට එනවා. ඒක හොඳයි, විපරීත රාජයෝගයක් විදිහට. හැබැයි කොහොම වුණත් සිකුරු 12ට නෙන්නේ. 12 කියන්නේ වැයස්ථානයක්. ඒ කියන්නේ ටිකක් වියපැහැදම් වෙන්න පුළුවන්. මොනවටද වියදම් වෙන්න පුළුවන්කම වැඩියෙන්ම තියෙන්නේ. සිකුරු මේ විදිහට බල සම්පන්නව 12 වෙනට ආපුවාම වියදම් වෙන්න පුළුවන් නරක පැති ගැන ගත්තොත් යාළු මිත්‍රයොත් එක්ක කණ්ඩ බොණ්ඩ ජොලි කරන්න, රටවටේ ඇවිදින්න, කොහේ හරි යන්න, විනෝද ගමන් බිමන් ආදී දේවල් යන්න, මේ වගේ දේවල් වලට තමයි වැඩි වශයෙන්ම වියපැහැදම් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙනම් මේ දේවල් වලට වියපැහැදම් වෙනකොට අන්න ඔබ ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම සුඛෝපභෝගී යාන වාහන වගේ දේවල් වලට, සුඛෝපභෝගී නවාතැන් වගේ දේවල් වලට ණය වෙලා හරි ඉන්න ඕන කියලා හිතෙනවා. සමහර ට්‍රිප් ඔබට යන්න හිතෙනවා ණය වෙලා හරි. සමහර තැන් වල නතර වෙන්න හිතෙනවා ණය වෙලා හරි. සමහරලාට ගෙදරට අඩුවක් මුට්ටුවක් ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ගන්න හිතෙනවා ණය වෙලා හරි. අන්න ඒ වගේ දේවල් වලින් ඔබ ටිකක් ණයකාරයෙක් බවට පත් වෙන්න හෝ යම් ආකාරයක වැඩි වියදමකට පාත්‍ර වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්눔 කරලා තියෙනවා. තාක්ෂණයේ සම්බන්ධ කටයුතු, කලාව සම්බන්ධ කටයුතු, సౌందర్యාත්මක කටයුතු වගේ දේවල් වලදී ඔබ බොහෝම පරිස්සමෙන් තමයි කටයුතු කරන්න ඕමනා වෙන්නේ. එහෙනම් මෙන්න මේ පරිස්සමෙන් කටයුතු කිරීම ඇතුලේ, මෙන්න මේ පරිස්සමෙන් ක්‍රියාත්මක වීම ඇතුලේ
ඔබගේ ජීවිතයට කොයි විදියටද කටයුතු වෙන්නේ, ඔබගේ ජීවිතයටද කොයි ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ කියලා වෙලා ඔබ මදක් කල්පනා කරලා බලන්නට ඕන. ඊළඟට අපි දන්න කාරණා ඔක්කොම ටික ගත්තාම ජීවිතය ඇතුලේ සැපවත් භාවයට ගන්නකොට, ජීවිතය ඇතුලේ අවබෝධාත්මක භාවයට ගන්නකොට ක්‍රියාත්මක වෙන විදිය, නැත්තම් සමාජගත වෙන විදිය ආදී දේවල් එක ගත්තාම කටයුතු වීමේ ස්වභාවය, ආර්ථිකමේ ස්වභාවය, වෘත්තිමේ ස්වභාවය, මේ හැම දෙයක් ඇතුළෙම ඔබ ක්‍රියාවට නැන්වෙනවා ආර්ථික සමාජීය වශයෙන්. එනිසා මේ ආර්ථික සමාජීය වශයෙන් ක්‍රියාවට නැන්වෙනකොට ආර්ථික සමාජීය තත්ත්වය ඇතුළේ ක්‍රියාවට නැන්වෙන ක්‍රමවේද ඇතුළේ ඔබ කොහොමද මේක කරන්නේ, කොයි විදිහටද කටයුතු කරන්නේ, මේ හැම දෙයක් එක්කම ඔබ යම්කිසි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි අනිත් පැත්තේ තව දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ යම් විදිහකින් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවනේ. ඒ කියන්නේ පිටරට යන්න බලාපොරොත්තු වෙනවනම් ආම් පිටරට බලාපොරොත්තු වෙන අයටත් ගමන් හෝ වෙනත් අධ්‍යාපනික හෝ එහෙම නැත්නම් පදිංචියකට යෑමක් හෝ එවැනි දෙයක් පිළිබඳව බලාපොරොත්තු සහගත ස්වභාවයක් තියෙන කට්ටියටත් මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තාම හොඳ කාලයක් විතර හඳුනගන්න පුළුවන්කමක් තියෙනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබටත් සාපේක්ෂව ගත්තාම නරකක් නෑ. මොකද ධනු ලග්නයෙන් උපන් ඔබගේ අයස්ථානයට ලැබීම් සම්බන්ධ ස්ථානයකට තමයි සිකුරු එන්නේ. එහෙනම් දෙයනේ කියලා ඔබ බලාපොරොත්තු වෙන්න ඕන ඔබගේ ව්‍යාපාර කටයුතු, ඔබගේ වෘත්තිමය කටයුතු, මේ වගේ දේවල් කොහොමද දියුණු කරගන්නේ කියලා. ඔබට විශේෂයෙන්ම වෘත්තිමය කටයුතු දියුණු කරගන්නත් වෘත්තිමය කටයුතු වලට සාපේක්ෂව තවත් ආකාරයක අතිරේක ආදම් මාර්ගයක් දියුණු කරගන්නත් මේ කාල පරිච්ඡේදයේදී හැකියාව තියෙනවා. එහෙනම් ඒ අතිරේක ආදායම් මාර්ගය වර්ධනය කර ගැනීම සම්බන්ධව, වෘත්තිමය தත්වය වර්ධනය කර ගැනීම සම්බන්ධව, ආර්ථික தත්වය වර්ධනය කර ගැනීම සම්බන්ධව ඔබ විසින් සැලසුම් සකස් කළ යුතුයි. ඒ ඔබ සකස් කරන සැලසුම්, ඒ ඔබ සකස් කරන ක්‍රියාත්මක වීම, ඒ ඔබ සකස් කරන වෘත්තිමය කටයුතු ආදී දේවල් පිළිබඳව ඔබ කොහොමද වැඩ කරන්නේ, ඔබ කොයි විදියටද ක්‍රියාවට නැන්වෙන්නේ, ඔබ කොයි ආකාරයටද සමාජගත වෙන්නේ, මෙන්න මේ කාරණා එක තමයි ඔබට හිතන්න පුළුවන්කමක් තියෙන. එහෙනම් මේක ඇතුළේ ඔබ හිතමු. මේක ඇතුළේ ඔබ බලන්න මොනවද ඔබට කරන්න පුළුවන් කියලා. බලන්න ඔබට පරිගණකයක් යොදාගෙන මොන හරි දෙයක් කරන්න පුළුවන්ද, නිර්මාණශීලී දෙයක් කියලා. බලන්න ඔබ තාක්ෂණික මෙවලමක් යොදාගෙන මොන හරි දෙයක් කරන්න පුළුවන්ද, නිර්මාණශීලී දෙයක් කියලා. බලන්න ඔබ ආර්ථිකමය වශයෙන් සුකනම්ය දෙයක් කරන්න පුළුවන්ද කියන කාරණාව යම්කිසි කාර්යයක් මුල් කරගෙන, එහෙනම් මේ යම්කිසි කාරණාවක් මුල් කරගෙන ඔබ කරන්නා වූ ක්‍රියාන්විතය, ඔබ කරන්නා වූ දේවල්, ඔබ කරන්නා වූ යම් යම් කටයුතු ආදී දේවල් කොහොමද කටයුතු වලට පත් වෙන්නේ, ආර්ථිකයට පත් වෙන්නේ කියලා ඔබ හිතන්න ඕන. හැබැයි හැමදෙස්සෙම hina වෙලා වැඩ කරන්න පුළුවන් කාලයක් නිර්මාණය වෙනවා. මොකද සිකුරු 11 වෙන්නේ දෙන්නේ සිනහමුසු මුහුණින් කරන්නා වූ වෙළඳාම් වලට අත්වැලක්. එහෙනම් ඔබගේ කේන්ති සහගත ස්වභාවය යම් ආකාරයක මුරණ්ඩු ස්වභාව තියෙනවා නම් උත්පත්තියෙන් ආපු ඒව යම් ප්‍රමාණයකට ඔබ පාලනය කරගත යුතුයම වෙනවා. එහෙම පාලනය කරගෙන හැමත් එක්කම ගනුදෙනු කරන්න පුළුවන්, හැමෝත් එක්කම කටයුතු කරලා සිනහ වෙලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරයට ධනය, බලය, නිරෝගීකම මේ හැමදේම එක්හාසු කරගත යුතුයි කියන එක තමයි පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා. එහෙනම් ධනය, බලය, නිරෝගීකම, ජයග්‍රහණය, සතුට මේ හැම දෙයක්ම එක්කාසු කරගත්තාම මේ හැම දෙයක් ඇතුළේම ඔබගේ ජීවිතයට සතුටක් එකතු වෙනකොට ඒ සතුට තමයි ඔබගේ ජීවිතයට දියුණුව, දීප්තිමත් භාවයේ බවටම පත් වෙන්නේ. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට වෙළෙහෙළදාම් කටයුතු පිළිබඳව, වෘත්තිමය කටයුතු පිළිබඳව, ආර්ථික කටයුතු ආදී දේවල් පිළිබඳව යම්කිසි සුභවාදී ස්වභාවයකට පත් වෙනවා. රැකියාවේ දියුණුව පිළිබඳව අද දවසේ ඉතාමත්ම හොඳයි වගේම අනාගතයටත් හොඳයි. ඒ කියන්නේ මේ සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා සිට ඉදිරියට තියෙන කාල පරිච්ඡේදය මකර ලග්නයෙන් උපන් ඔබගේ රැකී රක්ෂා වෙළෙහෙළදාම් කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වීමේ ස්වභාවයක් පෙන්වුම් කරලා පවතිනවා. උදව් කරන කාන්තාවන්ගේ පිහිට ලැබෙනවා. ඒ වගේම පරිගණක දැනුම තියෙන විද්වතුන්ගේ, ප්‍රාමාණිකයන්ගේ ආශිර්වාදයේ කාන්ත වශයෙන් ඔබට උදා වෙනවා. මෙන්න මේ දේවල් නිසා තමන්ගේ ජීවිතයට සතුටක්, සෞභාග්‍යමත් භාවයක්, ආර්ථික සුකනම්ය භාවයක් ලැබෙනවා. ඒ වගේම තමයි ආර්ථික සමාජීය සුබසාධන තත්ත්ව වගේ දේවල් දියුණු කරගන්නත් ඔබට මේ කාල පරිච්ඡේදයේදී හැකියාව ලැබෙනවා. කලාත්මක ඇහැක් තියෙන කට්ටියට, ආර්ථිකම ඇහැක් තියෙන කට්ටියට මේ ගමන දියුණුවක් දකින්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය වශයෙන් මහා පිරිසක් එක්ක එක්කාසු වෙලා කරන්නා වූ වැඩ කටයුතු වලින් ඔබගේ ජීවිතයට යම්කිසි සතුටක් එකතු කරගන්න පුළුවන් ඉඩකඩ වැඩි. ආර්ථික සුකනම්ය භාවය, සමාජ සුකනම්ය භාවය ආදී දේවල් වර්ධනය වෙනවා. පොතේ පතේ දැනුම නෙමෙයි, සෞන්දර්යාත්මක දැනුම ඔබගේ ජීවිතයට එක්කාසු වෙනවා. මිනිස්සු ගොඩාක් ඔබ වට එකතු වෙනවා කියලා තමයි පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ නිසා වෘත්තිමය වශයෙන් ඔබට දියුණුවක් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. ආර්ථික වශයෙන් දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්. සමාජීය වශයෙන් ඔබට යම්කිසි ඉදිරි ගමනකට යන්න පුළුවන් වාසනා ගුණය පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. මෙන්න මේ කාරණා නිසා ඔබව නමක් තියෙන චරිත
චරිතයක් බවට මේ කාල පරිච්ඡේදයේ ඔබ වැඩ කරන තැන පත් වෙනවා. ඔබගේ තලයේ මොකක් හරි වෙන්න පුළුවන්, පහළ වෙන්න පුළුවන්, ඉහළ වෙන්න පුළුවන්. හැබැයි මොන තලයේ කෙනෙක් වුණත් ඔබ අනිවාර්යයෙන්ම ඒ ඔබ වැඩ කරන කාර්යාලයේ පරිසරය ඇතුලේ, ඒ සමාජයේ ඇතුලේ, ගම ඇතුලේ, ගෙවල් පරිසරයේ ඇතුලේ ඔබ නමක් කියන පුරුදයක් බලලට පත්වීමේ ඉඩකඩක්, චරිතයක් බවට පත්වීමේ ඉඩකඩක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ නිසා ඔබගේ නම දියුණු කරගන්න, ආර්ථික සුකනම්මතාවයේ වර්ධනය කරගන්න මේ කාල පරිච්ඡේදයේ අනිවාර්යයෙන්ම ඉඩකඩ ලැබෙනවා කියලා තමයි ග්‍රහසිත්තම පෙන්වුම් කරලා දෙන්නේ. ඒ වගේම මානසික පීඩාකාරී ස්වභාවයන්ගෙන් ඔබට අත්මිදෙන්න වාසනාව තියෙනවා. නිතර දොරේ උදවියත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මානව සම්පත් කළමනාකරණය, ආර්ථික සම්පත් කළමනාකරණය වගේ කටයුතු වලට යහපත් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙනවා. වෘත්තිමය අභියෝග තියෙනවා. ඒ වෘත්තිමය අභියෝග ඔබට දිනන්න පුළුවන් වාසනාව පවා මේ කාල පරිච්ඡේදයේ තියෙනවා. ඔබට කතරගම දෙවියන්ගේ පිහිට පැතීම වඩාත් සුබයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයන් උපන් ඔබටත් මේ කාල නරක නැහැ. මොකද සිකුරු නම වෙන්නට දෙන්නේ. ඒ නිසා අද දවසේ අපි කතානායකයා බවට පත් වෙන්නා වූ සිකුරු නම වෙන්නට සැපත් වෙලා තියෙනවා. ලග්නගතව සෙන්සුරු ඉන්නවා රාහු දෙවැන්නේ තැන්පත් වෙලා පවතිනවා. කොමුණත් ජීවිතයේ පිළිබඳව ගත්තොත් එහෙම ආර්ථික සමාජීය සුබසාධන තත්ත්වය, වෘත්තිමය සුබසාධන තත්ත්වය, ජීවිතයේ ඇතුළේ ඇතිවෙන්නා වූ පීඩාකාරී ස්වභාවය, ආර්ථික වශයෙන් ඇතිවෙන්නා වූ පීඩාකාරී ස්වභාවය, සමාජීය වශයෙන් ඇතිවෙන්නා වූ පීඩාකාරී ස්වභාවය ඇතුළේ කොහොමද ඔබ අරමුණකට යන්නේ, කොයි විදිහටද ඔබ අරමුණකින් ජයග්‍රහණය ලබන්නේ කියන කාරණාව පිළිබඳව සිතා බැලිය යුතු වෙනවා. එහෙනම් ඒ අරමුණ බැලීම, ඒ අරමුණට අනුව සමාජගත වීම, වෘත්තිමය තත්ත්වය තුළ සමාජගත වීම කියන කාරණා ඇතුළේ ඔබ කොහොමද කටයුතු කරන්න, ඔබ කොයි විදිහටද ක්‍රියාවට නැන්වෙන්නේ කියලා හිතන්න ඕන. ආදායම් තත්ත්වය, සමාජ තත්ත්වය, මේ හැම එකක්ම කළමනාකරණය කරගන්න පුළුවන්. ඔළුවට ලොකු බරක් තියෙනවා. ඒ බර පැත්තකින් තියපුවහම ඔබට ඒක පහසුවෙන් සංනිවේදනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් ජීවිතයට බලාපොරොත්තු ඇති වෙනවා. ජීවිතයට යහපත් සෞභාග්‍යමත් භාවයක් නිර්මාණය වෙනවා. එනිසා යහපත් සෞභාග්‍යමත් භාවයේ නිර්මාණය වීම, සමාජ සුබසාධන තත්ත්වයේ නිර්මාණය වීම, ආර්ථික සුබසාධන තත්ත්වයේ නිර්මාණය වීම කියන කාරණා ඇතුළේ තමයි ඔබට ජීවිතයට වටිනාකමක් එකතු වෙන්නේ. එනිසා ඔබගේ ජීවිතයට වටිනාකමක් එකතු වෙනකොට ඒ වටිනාකම ඇතුළේ ඔබ බලාපොරොත්තු වෙන ඉලක්ක, සමාජීය තත්ත්ව ආදී දේවල් වලට පත් වෙනවා. එහෙනම් ඒ සමාජීය තත්ත්ව, ආර්ථික ඉලක්ක, වෘත්තිමය තත්ත්ව කියන කාරණා හැම එකක් එක්කම අපි බොහොම පැහැදිලිව සංනිවේදන ක්‍රමවේද කරගත යුතු වෙනවා. එහෙනම් ඔබගේ හෙට දවසේ අරමුණ මොකද්ද? කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද ඔබේ වෙහෙසවීමේ අරමුණ? මේ දේවල් පාවිච්චි කරලා වෙලා තමයි ඔබ කටයුතු කරන්න උවමනා වෙන්නේ. එහෙනම් මේක ඇතුළේ ඔබට ගමනක් යන්න පුළුවන්, මේක ඇතුළේ ඔබට ශක්තියක් වෙන්න පුළුවන්, මේක ඇතුළේ ඔබට ජීවිතයේ යම් ආකාරයක දීප්තිමත් භාවයකට පත් වෙන්න පුළුවන් ඉඩ කඩක් දෙනවා. ආර්ථික, සමාජීය, වෘත්තිමය කටයුතු වලින් ඇති වෙන දීප්තිමත් භාවය, සමාජ සම්මතිය උදෙසා ඇතිවෙනා වූ දීප්තිමත් භාවය වගේ කටයුතු වලින් ඔබට හොඳ තැනකට යන්න, ඔබට ශක්තිමත් තැනකට යන්න පුළුවන්කමක් තියෙනවා. මේ ශක්තිමත් තැනකට යනකොට, හොඳ තැනකට යනකොට ඒක ඇතුළේ තමයි ඔබගේ ජීවිතයට යහපතක් නිර්මාණය වෙන්නේ. ඒක ඇතුළේ තමයි ඔබගේ ජීවිතයට සුවදායී තත්වයක් නිර්මාණය වෙන්නේ. පුළුවන් හැම අවස්ථාවකදීම ජයග්‍රහණය උදෙසා කැප වෙන්න, පුළුවන් හැම අවස්ථාවකදීම සතුට උදෙසා කැප වෙන්න, පුළුවන් හැම අවස්ථාවකදීම කරන්නා වූ කටයුතු කොහෙද කරන්නේ, මොනවද කරන්නේ කියන කාරණා මුල් කරගෙන ඔබගේ ජීවිතයට යහපතක් ලං කරගන්න, ඔබගේ ජීවිතයට යම්කිසි සුබවාදී තත්වයක් ලං කරගන්න කැප වෙන්න. ලග්න රාශියේ අවසාන ලග්නය තමයි මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ ටිකක් පරිස්සම් වෙන්නට ඕන. මොකද සිකුරු සපත් වෙන්නේ අටවැන්නට. අටවැන්න ගුප්තමේ ස්ථානයක්, අටවැන්න යම් බාධාගෙන දෙන්න පුළුවන් ස්ථානයක්. එනම් මේ සිකුරු අටවැන්න ඉන්නකොට සිකුරුගේ බලය අටවැන්න තුළ ක්‍රියාත්මක වෙනකොට විපරීත රාජ්‍යෝගයක් එනවා කියලා කියන්න පුළුවන්. හැබැයි විපරීත රාජ්‍යෝගය කියලා කියන්නේ තියෙන දේවල් සබ්බ සකලමනාව අනිත් පැත්ත හරවනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ දැනට කරගෙන ගියා වූ වැඩ කටයුතු, ඔබ දැනට ක්‍රියාත්මක කරගන්නා වූ වැඩ කටයුතු මේ බොහෝ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, වෘත්තිමය වශයෙන් කොහොමද මේ වෙනස්වීම සිද්ධ වෙන්නේ? එහෙ නැත්නම් කොහොමද මේ වෙනස්වීම කරගන්නේ කියන කාරණාව පිළිබඳව ඔබ හිතන්නට ඕන. ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න, සමාජ තත්ත්වය වර්ධනය කරගන්න, වෘත්තිමය තත්ත්වය වර්ධනය කරගන්න ඔබ විසින් යම්කිසි සැලකිලිමත් විය යුතු වැඩ ප්‍රමාණයක් කළ යුතු වෙනවා කියලා පෙන්වුම් කරලා තියෙනවා. කොමුණත් කොන්ද තුනටේ මුත්‍රාශාස්ත්‍ර රෝගී තත්ත්ව, සුකෝපභෝගී ලෙඩව, අපි කියන කොලෙස්ටරෝල්, සුගර් ප්‍රෙෂර් වගේ දේවල් ආන්ගේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේදී ඔබ යම්කිසි එවැනි රෝග ඇති වෙන්න පුළුවන් වයසක ඉන්න කෙනෙක් නම් සෞඛ්‍යමය ප්‍රතිකාර ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්න යන්න එපා. ඒ අතරතුරේදී තමන්ට සියුම් රහසිගත සතුරු කරදර පීඩාකාරී ස්වභාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ආදායම් තත්ත්ව වර්ධනය වෙන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය තත්ත්වය වර්ධනය වෙන්න, වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. යම් ආකාරයක දුරබැහැර ගමනක් යනවා නම්, දුරබැහැර පීඩාකාරී ස්වභාවයක් යනවා නම්, ඒ දුරබැහැර ගමන, දුරබැහැර පීඩාකාරී ස්වභාවය පිළිබඳව යම්කිසි අවබෝධාත්මක ක්‍රමවේදයකින්, යම්කිසි
වැදගත් වූ ක්‍රමවේදයකින් නැත්නම් අපිට යම්කිසි ක්‍රියාන්විතයකට ලක්වීමේ ක්‍රමවේදයකින් ඔබ කොහොමද කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සියල්ල සමාජීය අයිතියක්, සමාජීය ක්‍රමවේදයක් ඔබ විසින් සකස් කරගත යුතු වෙනවා. ආගම, දහම, කුලය වගේ වෙනස් අයත් එක්ක ඔබට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. මේ හැමතැනකදීම ඔබගේ අරමුණ වෙනස් වෙනවනම්, ඔබගේ ඉලක්ක වෙනස් වෙනවනම්, ඔබගේ ඉලක්ක මොන වගේද කියන කාරණාව පිළිබඳව සිතන්නට අවශ්‍යයි. ඒක ඇතුළේ තමයි ඔබගේ ජීවිතයේ හැට දවස සාර්ථක වෙන්නේ. ඒක ඇතුළේ තමයි ඔබගේ ජීවිතයේ සුවපත් භාවයේ පත් වෙන්නේ. ඔබ ඒක ඇතුළේ තමයි ඔබගේ ජීවිතයට යහපතක් නිර්මාණය වෙන්නේ. කලාව, සෞන්දර්යාත්මක ස්වභාවය, ආර්ථිකමය ස්වභාවය, මේ වගේ දේවල් ඔබගේ ජීවිතයට එක්කාසු කරගන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් කරන්න ඕන කියන එක මතක තියාගන්න. මොකද සිකුරු මොනවා වුණත් ඉන්නේ අටේ. ලග්න රාශියේ සෑම ලග්නයක් පිළිබඳවම කතා කළා. සිකුරු නරකම ග්‍රහයෙක් නෙවෙයි. නමුත් ඉතින් 6 8 12 වගේ සිකුරු යනකොට නරක වෙන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා ඒකනත් අවබෝධයකින් යුක්තව කටයුතු කරන අතරතුරේදී කුරුළු යෝඩුවක් නිදහස් කරලා මේ සිකුරුගේ ග්‍රහ මාරුවේ සුබ ප්‍රතිඵල ඔබට අත්පත් කරගන්න හැකියාව වාසනාව උදා කරගන්න කියලා ඉතසිතේම ප්‍රාර්ථනා කරනවා.